ගොඩක් අය ඉල්ලපු විභාග කීපයක්ම තියෙනවා මෙතනදී. ඉතින් ඔයාලට මේ ගැන සැලකිලිමත් වෙන්න මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට ඇඩ්මිෂන් එක ලැබෙන්න පරක් වෙන්න පුළුවන්. යම් යම් ගැටලුකාරී තත්ත්ව නැති වෙන්න පුළුවන්. ඔයාලට විභාගෙට සතියකට කලින්වත් ඇඩ්මිෂන් එක ආවෙ නැත්නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අනිවාර්යෙන්. මොකද ආපහු රාජ්‍ය සේවයට බඳවා ගැනීම ගොඩක් කල් යනකම් සිද්ධ වෙන එකක් නැති වෙයි හෝ ඒක අඩු වෙන්න ඉඩ තියෙනවා මේ පවතින තත්ත්වයත් එක්ක. ඒ හින්දා Tamanට ලැබුණ chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාලා මේ ගැන සැලකිලිමත් වෙලා හොඳට උනන්දු වෙලා වැඩ කරොත් එහෙම. iBorn කියලා පිළිගන්න .mark IQUT කියලා එකක තුච්ච ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අදත් මම අරගෙන ආව ඔයගොල්ලන්ට .mark updates යටතේ තවත් දැනුවත් කිරීම කීපයක් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා මේ වෙනකොට පැවැත්වෙන තිබුණ කියන්නේ මාස දෙකක් තුනකට අපි ආපස්සට ගියොත් දෙකක් තුනක් ආපස්සට ගියොත් ඒ දෙකක් තුනක් ආපස්සට ගිය තැන පැවැත්වෙන තිබුණ exams කල් ගියා වෙන මේ covid situation එකත් එක්ක. ඒ කියන්නේ lockdown season එකක් ආවා ඒවත් එක්කම මේ exams කල් ගියා. හැබැයි මේ කල් ගියපු exams දැන් ආපහු පැවැත්වෙන නියමිතව තියෙනවා. ඉතින් මම අද කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කල් ගියපු exams අතරින් November මාසේ පැවැත්වෙන නියමිත exams මොනවද කියලා. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එක click කරොත් එහෙම අපි දාන හැම video එකක්ම ඔයාලගේ ළඟටම ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ලියන්න ඉන්න විභාගය මොකද්ද කියලා comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අපි යන් එනවා video එකට. මුලින්ම කතා කරමු අපි නොවැම්බර් මාසේ කවදා ඉඳන්ද මෙන්න මේ exams ටික පටන් ගන්න තියෙන්නේ කියලා. නොවැම්බර් මාසේ පටන් ගන්න තියෙන්නේ නොවැම්බර් 13 ඉඳලා තමයි ඉදිරියට exams ටික තියෙන්නේ. මම කියන්නම් මේ මොන මොනවද කියලා. 13 ඉඳලා නොවැම්බර් 28 දක්වා වෙනකන් මෙන්න මේ exams තියෙනවා. ඒ දිනවල ඒ පළාත්වල ඒ ස්ථානවල මම කියන්නම් මොන පළාත්වල තියෙන්නේ මොන ස්ථානවලද කියලා දෙකක් පැහැදිලි කරන්න. exam එකෙන් exam එකට වෙන වෙනම. හරි. මුලින්ම ගත්තොත් එහෙනම් පළවෙනිම නොවැම්බර් මාසේ තියෙන්න නියමිතව තියෙන්නේ තැපල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන හා තාක්ෂණික නිලධාරි ගණයේ තුන්වන ශ්‍රේණියේ තැපල් සේවා නිලධාරි තනතුරපත් කිරීම සඳහා කනිෂ්ඨ සේවකයන් සහ උපතැපල් ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් පැවැත්වෙන සීමිත තරග විභාගය 2019-2021 කියන විභාගය තමයි මෙන්න මේ 13 වෙනිදා කියන්නේ නොවැම්බර් 13 වෙනිදා පැවැත්වෙන නියමිතව තියෙනවා. මේ එක්සෑම් එකට ගොඩාක් කට්ටිය ඉල්ලුම් කරා. මොකද අපිත් එක්ක සම්බන්ධ වුණු ගොඩක් අය මේ එක්සෑම් එකත් ලියන කට්ටිය. ඉතින් අපි දන්නවා මේ එක්සෑම් එකත් ගොඩක් කට්ටිය අයදුම් කරපු එක්සෑම් එකක්. ඒ වගේම මේ එක්සෑම් එක තියෙන්නේ කොළඹ. ඉතින් මේ එක්සෑම් එකට අයදුම් කරපු අය සැලකිල්ලෙන් ඉන්න. ඔයාලට නොවැම්බර් 13 තමයි එක්සෑම් එක තියෙන්නේ. ඊට සතියකටවත් කලින් ඇඩ්මිෂන් එක නාවොත් එහෙම පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ ඕගොල්ලෝ. ඒ වගේම නොවැම්බර් මාසේ දෙවෙනිදා තියෙන එක්සෑම් එක තියෙන්නේ නොවැම්බර් 14 වෙනිදා. මේකත් ගොඩක් අය බලන් හිටපු එක්සෑම් එකක්. ඒ තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා තෝරා ගැනීම පරීක්ෂණ 2021. ඉතින් ගොඩක් අය ගොඩක්ම අය හැගහගෙන හිටපු එක්සෑම් එකක් තමයි මේක. ඇප්ලිකේෂන් දාලා බලාගෙන ඉන්න ඇති. ඉතින් ඔන්න ඔයාලට ලෝයර් කෙනෙක් වෙනවා නම් එක්සෑම් එක තියෙන තෝරා ගැනීම පරීක්ෂණේ තියෙන්නේ නොවැම්බර් 14 වෙනිදා. මේ නොවැම්බර් 14 වෙනිදා තියෙන එක්සෑම් එක තියෙන පළාත් තමයි ප්‍රධාන නගරවල. ඒ හින්දා හැමෝටම කොළඹ යන්න වෙන්න. තමන්ට කිට්ටුම කියන්නේ තමන්ගේ පළාත කිට්ටුම ප්‍රධාන නගරේ තමයි මෙන්න මේක තියෙන්නේ. ඉතින් එතන ගිහලා එක්සෑම් එක ලියන්න පුළුවන්. සැලකිලිමත් වෙන්න ඇඩ්මිෂන් එක සතියකටවත් කලින් ආවොත් එහෙම ඒ ගැන දැනුවත් කරලා විභාග දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ ඇඩ්මිෂන් එක පිළිබඳ හරි ආකාර තොරතුරක් දැනගන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි තුන්වෙනි විභාගය ගත්තොත් එහෙම තුන්වෙනි විභාගය තියෙන්නේ නොවැම්බර් 20 වෙනිදා. 14න් පස්සේ 15 නෑ, 16 නෑ, 17 නෑ, 18 නෑ, 19ත් නෑ. ආපහු නොවැම්බර් 20 වෙනිදා තමයි විභාගය පැවැත්වෙන්නේ. එතකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැරයන් තනතුරට උසස් කිරීම සඳහා වන සීමිත ලිඛිත තරඟ විභාගය තමයි මෙන්න මේ නොවැම්බර් 20 වෙනිදා තියෙන්නේ 2018-2021 වර්ෂවලට අදාළව. ඉතින් මේ එක්සෑම් එකත් ලියනවා නම් ඔයාලට කොළඹ යන්න සිද්ධ වෙනවා. කොළඹ තමයි මේ එක්සෑම් එක පැවැත්වෙන්නේ. ඒ වගේම කොළඹදී පැවැත්වෙන තව එක්සෑම් එකක් තියෙනවා 20 වෙනිදා. එක්සෑම්ස් එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඒ තමයි 20 වෙනිදා පැවැත්වෙන අනිත් එක්සෑම් එක ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ සේවයේ පළමු පන්තියේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2018-2021 වර්ෂවලට අදාළව ඒ එක්සෑම් එක තියෙන්නේ 20 වෙනිදා කොළඹදී. ඒ වගේම තවත් එක එක්සෑම් එකක් තියෙනවා 20 වෙනිදාම. ඒ තමයි කළමනාකාර සේවා නිලධාරි සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයීම් විභාගයක් තියෙනවා 20 වෙනිදාම. ඒ කියන්නේ නොවැම්බර් 20 තියෙනවා එක්සෑම්ස් තුනක්. ඒ එක්සෑම් තුනම තියෙන්නේ කොළඹ. ඉතින් කොළඹ ගිහිල්ලා තමයි එක්සෑම් එක ලියන්න වෙන්නේ මේ එක්සෑම් වලට ආයදුම් කරපු අයට. ඒ වගේම ඊගාවට නොවැම්බර් 21 වෙනිදා දිවයින පුරා පැවැත්වෙන තවත් එක්සෑම් එකක් තියෙනවා. ඒ තමයි
මේක ගොඩක් කට්ටිය බලන් හිටපු එක්සෑම් එක මාස ගානක් පස්සර ගිහිල්ලා පස්සර ගිහිල්ලා ඔන්න දැන් තියෙන්න හදනවා මේ තියන්න පවත්වන්න නියමිතව තියෙනවා ඒ තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත ලිඛිත තරඟ විභාගයේ 2009 2021 වර්ෂ වලට අදාළ ඉතින් ඒ එක්සෑම් එක තියෙන්නේ දිවෙන පුරාම මේ එක්සෑම් එක පැවැත්වෙන ඒ කියන්නේ Tamanට किट्टु पासलक किट्टु पासलक गिहिल्ला था मैं एक्साम के लिए अन्ना मैंने एक एडमिशन ने के वो गोलां द दे कुमान पासले कुमान होल लेके दो आठ एक्साम के लिए अन्ना तीन ने किया ला आई थी मैं के दिवे ने पूरा पाया तो ना मैं एक्साम के तीन ने नवंबर वीसी एक पे नहीं था मैं का गुड़ा कट्टे बालांगे पे एक्साम या सहा मैं का बहुत तरीके ने गुड़ा का आय दुम करो पे एक्साम या मुकदर දුම්රිය ස්ථානාධිපති තනතුරේ කියන්නේ ගොඩක්ම කට්ටිය ඒ කියන්නේ මේකට පිරිම් පාර්ශ්වය තමයි ආයුධම් කරන්නේ ගොඩක් කට්ටිය කැමති ඒ වගේම වරප්‍රසාද දීමන ගොඩක් තියෙන පෝස්ට් එකක් තනතුරක් ඒ හින්දා ගොඩක් අය මේකට ආයුධම් කරා කියලා මම දන්නවා රයිට් ඊගාවට බලමු ඊගා විභාගය මේක තියෙන්නේ නොවැම්බර් 23 වෙනිදා කොළඹදී නොවැම්බර් 23 වෙනිදා කොළඹදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වෙනි ශ්‍රේණිය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය තමයි විසි තුන් වෙනිදා කොළඹදී පැවැත්වෙන්නේ. ඉතින් ඉල්ලපු කෙනෙක් ඉන්නවා නම් මේ එක්සෑම් එකට ආයුධම් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලගේ එක්සෑම් එක තියෙනවා 23 වෙනිදා කොළඹදී පැවැත්වෙන්නේ නොවැම්බර්. ඊට පස්සේ ගත්තොත් එහෙම ඊළඟ එක්සෑම් එක 24 සහ 25 දෙකම දවස් දෙකම තියෙන එක්සෑම් එකක් තියෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා විගණන සේවයේ දෙවනි පන්තියේ දෙවනි ශ්‍රේණි නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2016-2021 මේකක් තියෙන්නේ කොළඹදී. මේකෙදී 24 සහ 25 යන දින දෙකේදී මේ එක්සෑම් එක පැවැත්වෙනවා. හරි ඊගාට 26 වෙනිදාත් එක්සෑම් එකක් තියෙනවා. ඒකත් පැවැත්වෙන්නේ කොළඹදී. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙපාර්තමේන්තුගත සඳහා වන පළමුණු කාර්යක්ෂමතා කඩේ විභාගය 2020-2021 යන වර්ෂ වලට අදාළ විභාගය පැවැත්වෙන්නේ නොවැම්බර් 26 වෙනිදා. ඒ කියන්නේ 2021 නොවැම්බර් 26 වෙනිදා කොළඹදී ඉතින් මේ එක්සෑම් ලියන කට්ටියට කොළඹ යන්න වෙනවා මොකද කොළඹෙන් තමයි එක්සෑම් පැවැත්වෙන්නේ පළාත්වල ඒ කියන්නේ පළාත්වල ප්‍රධාන නගරවල මේ එක්සෑම් එක පැවැත්වෙන්නේ නැහැ ඊට පස්සේ 27 වෙනිදා තවත් ගොඩක් කට්ටිය ඉල්ලපු එක්සෑම් එකක් තියෙනවා ඒ කියන්නේ ආයුධම් කරපු එක්සෑම් එකක් මහජන බැංකුවේ කලමනාකාර 3-1 ශ්‍රේණියට උසස් කිරීමේ ලිඛිත තරඟ විභාගය තියෙනවා 27 වෙනිදා මේකත් පැවැත්වෙන්නේ කොළඹදී ඉතින් ඔන්න මහජන බැංකුවේ එක්සෑම් එකට ලියන්න බලාපොරොත්තු වෙන අය මම දන්න ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ දවස තමයි නොවැම්බර් 27 මේ විභාග ලියන්න. ඔයාලට කොළඹ යන්න සිද්ධ වෙනවා. කොළඹට ගිහිල්ලා තමයි එක්සෑම් එක ලියන්න තියෙන්නේ. ඒ වගේම තවත් තියෙනවා 27 වෙනිදා තවත් එක්සෑම් එකක්. ඒ තමයි ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය 2020-21. මෙන්න මේ එක්සෑම් එකක් තියෙන්නේ 27 වෙනිදා කොළඹදී. ඒ වගේම දැන් මම මේ කියන්න යන විභාගය පැවැත්වෙන දවස් දෙකක. ඒ කියන්නේ නොවැම්බර් 27 සහ 28 කියන දවස් දෙකේදීම පැවැත්වෙන විභාගයක් ගැන තමයි මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෙවන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන පළමු කාර්යක්ෂමතා කඩේ විභාගයේ නව නිර්දේශයට අනුව පැවැත්වෙන විභාගය තමයි මේ 27 සහ 28 තියෙන්නේ. මේ 27 සහ 28 තියෙන විභාගයේ තියෙන්නේ කොළඹදී. කොළඹදී තියෙන විභාගයක්. ඒ වගේම තවත් තියෙන 27 සහ 28 දවස් දෙකේම පැවැත්වෙන විභාගයක්. ඒක තියෙන්නේ මහනුවරදී. ඒ විභාගය තමයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩේම් විභාගය 2017-2021. අන්න ඒ විභාගෙත් තියෙනවා ඔයාලට නොවැම්බර් 27 සහ 28 මහනුවරදී තමයි මෙන්න මේ විභාගය පැවැත්වෙන්නේ. ඒ වගේම දැන් මම මේ කියාගෙන යන විභාග ඔක්කොම ඉදිරියට තියෙන විභාග හතරක් ගැන කියනවා. ඒ විභාග හතරම පැවැත්වෙන්නේ 28 වෙනිදා. ඒතර 28 වෙනිදා පැවැත්වෙන පළමු විභාගය තමයි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම සීමිත තරග විභාගයක් පැවැත්වෙනවා 28 වෙනිදා. මේ විභාගය පළාත් නමෙහි ප්‍රධාන නගරවල පැවැත්වෙනවා. ඒ හින්දා කොළඹ යන අවශ්‍ය වෙන්නේ තමන්ගේ පළාතේ ප්‍රධාන නගරවලදී තමයි මේ විභාගය පැවැත්වෙන්නේ. එතකොට ඒ අදාළ ස්ථානට ගිහිල්ලා විභාගයට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තවත් 28 වෙනිදා තියෙන විභාගයක් ගැන මම මේ කියන්න හදන්නේ. ඒක තියෙන්නේ කොළඹදී. එතකොට ඒ විභාගය තමයි කොසලතා පදනම් මත රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය. මේකත් තියෙන්නේ කොළඹදී 28 වෙනිදා නොවැම්බර් 28 වෙනිදා තියෙන්නේ. ඒ වගේම තවත් තියෙන නොවැම්බර් 28 වෙනිදා විභාග දෙකක්. ඒකෙන් එකක් තමයි කුසලතා පදන මත කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරග විභාගය. මේකත් තියෙන්නේ 28 වෙනිදා කොළඹදී. දැන් මම කියන්න බලාපොරොත්තු වෙන නොවැම්බර් මාසයේ අවසානයේ තියෙන විභාගය. ඒ තමයි නොවැම්බර් 28 ප්‍රධාන නගර කිහිපයකදී පැවැත්වෙන මෙන්න මේ විභාගය. මේ ප්‍රධාන නගර මොනවද කියලා ඔයගලන්ට බලා ගන්න වෙන ඔයගලගේ ඇඩ්මිෂන් එක ආවට පස්සේ ඇඩ්මිෂන් එකේ දාලා තියෙනවා
තියෙන තැන් මොනවාද කියලා. ඉතින් ඒ අනුගමන සහභාගී වෙන්න පුළුවන් 28 වෙනිදා මේ විභාගය තමයි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව 2021 කණ්ඩායම් සඳහා ඉංජිනේරු විද්‍යා විශේෂ ආධුනිකයින් බඳවාගෙන මේ තරඟ විභාගය. මෙන්න මේ තරඟ විභාගය පැවැත්වෙනවා නොවැම්බර් 28 වෙනිදා ප්‍රධාන නගර කිහිපයකදී තමයි මෙන්න මේ විභාගය පැවැත්වෙන්නේ. ඉතින් ඔය තමයි මම අද කියපු අන්තිම විභාගය. කියන්නේ නොවැම්බර් මාසේ පැවැත්වෙන අන්තිම විභාගය. ඉතින් මෙන්න මේ විභාග ටික තමයි නොවැම්බර් මාසේ පැවැත්වෙන නියමිත තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් විභාග 17ක් තියෙනවා. විභාග 17ක් තියෙනවා. මේ විභාග 17න් ගොඩක් අය ඉල්ලපු විභාග කිහිපයක්ම තියෙනවා මෙතනදී. ඉතින් ඔයාලට මේ ගැන සැලකිලිමත් වෙන්න මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට ඇඩ්මිෂන් එක ලැබෙන්න පරක් වෙන්න පුළුවන්. යම් යම් ගැටලුකාරී තත්ත්ව නැති වෙන්න පුළුවන්. ඔයාලට විභාගෙට සතියකට කලින්වත් ඇඩ්මිෂන් එක ආවෙ නැත්නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අනිවාර්යෙන්. මොකද ආපහු රාජ්‍ය සේවයට බඳවා ගැනීම ගොඩක් කල් යනකම් සිද්ධ වෙන එකක් නැති වෙයි හෝ ඒක අඩු වෙන්න ඉඩ තියෙනවා මේ පවතින තත්ත්වයත් එක්ක. ඒ හින්දා තමන්ට ලැබුණ chance එක උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාලා මේ ගැන සැලකිලිමත් වෙලා හොඳට උනන්දු වෙලා වැඩ කරොත් එහෙම. ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන ඔය විස්තර ටික විතරයි. එහෙනම් මම තවත් දවසක IQ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඕගොල්ලන්ට බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අපි .mark IQ YouTube channel එකේ